අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේ අරිසිමලයේ වනසේනාසන කරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං ති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පිංගුතුනි පිංගතුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරපු වෙලාවක ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන මෙලව පරලව ජීවිත සාර්ථක කරගන්න මෙලව සනසීමකට පත්ව පරලව විමුක්තිය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ධර්ම කරුණු වලින් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්න අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්පිසි ලෝවසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන කිරින්ද පොල්වැල්ල මල්වතුගොඩ දයානි නිවසේ පදිංචිව සිට මේට වසරකට පෙර පරලෝසපත් විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති DLS ජයසේකර ආදරණීය පියාණන් පින් පැමිණ වීමට සිහිපත් කරලා තියෙනවා පරලෝකසපත් එම DLS ජයසේකර මහතාගේ දූ දරුවන් වන අනෝමා ජයසේකර ඕස්ට්‍රේලියාවේ සිට සන්ධ්‍යා ජයසේකර පරලෝකසපත් ලලිත් සමරසිංහ මහත්මයාගේ බිරිඳ එවගේම වෛද්‍ය ප්‍රියන්ත ජයසේකර සහ නිසාන්ත ජයසේකර යන ඔවුන්ගේ පවුල්වල සමාජික සමාජිකාවන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව Neth FM ධර්ම දක්ෂිනාව හරහා විකාශය කෙරවීමට පින්බර දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන මේ පින්තුන්ට ධර්ම දේශනාවෙන් අනතුරු නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාවට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා එම පරලොවසපර DLS ජයසේකර මහත්මයාගේ දූ දරුවන් අනුමා ජයසේකර සන්ධ්‍යා ජයසේකර වෛද්‍ය ප්‍රියන්ත ජයසේකර සහ නිශාන්ත ජයසේකර යන මේ පින්තුන්ගේ නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම ධර්ම දේශනාවෙන් අනතුරුව තබමින් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නම් පින්වත්නි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ බොහොම කාලයක් පාරමිතා ධර්ම පිරීමෙන් අනතුරු ඒ පාරමිතා ධර්ම පිරීමෙන් අනතුරුව බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්මයක් දේශනා කරාට පස්සේ කාලයත් එක්ක මේ ධර්මයේ පෘථග්ජනයන් ගැතට පත් වෙනවා කියන්නේ මේ ආර්ය වූ ධර්මය ආර්ය පරේෂණීය පිණිස පවතින ධර්මයේ පෘථග්ජනයන් ගැතට පත් වෙනවා පෘථග්ජනයන්ගේ අතට පත් වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඒක පෘථග්ජනියෝ තම තමන්ගේ එදිනෙදා කටයුතු වලට තමයි යොදාගන්නේ. දැන් හොඳම වෙලේ තමයි දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කියන එක බුදුරජාණන් වහන්සේලාගේ කාලේ තමයි මේක එළියට එන්නේ. ඇවිල්ලා ඒක ක්‍රමානුකූලව බ්‍රාහ්මණයන්ගේ අතට පත් වෙලා බ්‍රාහ්මණයෝ තමන්ගේ සබ්ජෙක්ට් එකක් කරගන්නවානේ දැනුම මනින්න. ඔය වගේ දැන් අදත් එහෙමනේ. අද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සබ්ජෙක්ට් එකක් කරලානේ. ඒ කියන්නේ ඒක ඉගෙන ගන්න ඒකෙන් වෙන තැනක් මයින්නවානේ. ඒ මයින්නේ මොකක් හරි උපාධියක් දීලා ඒක උගන්වන්න අපව එක සබ් ඒක ඇත්තට මේක විෂයක් කරලා භාග්‍යතුන් වහන්සේගේ දර්ශනීය දර්ශන
අන්නේ විෂයක් කිරීමේ අපරාධය නිසා තමයි දැන් අද සමහරු කියනවා දෙමළ කෙනෙක් ඕ මුස්ලිම් කෙනෙක් බුදුදහමේ පොතක් කියවද්දි සාදු කියනවා වගේම හාමුදුරුවෝ කෙනෙක් භගවත් ගීතාව කියනකොටත් අපි සාදු කියන්න ඕන කියලා. මේ 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 සංසන්දනය වෙන්නේ පෘථග්ජනයක යටි. හරිද? මේ සංසන්දනය වෙන්නේ පෘථග්ජන පින්වතුනි මුස්ලිම් මිනිස්සෙක් හරි දෙමළ මිනිස්සෙක් හරි බුදුදහමේ පොතක් කියවනවා කියන්නේ එයා ජීවිතය යථාර්ථය පිළිබඳව කියවිච්ච දහමක් ගවේෂණය කරනවා කියන එක. හැබැයි අනීශ්වර ලෝකයක කියන්නේ ඊශ්වර නැති ලෝකයක ඊශ්වරවාදී පිළිබඳව පොතක් සම්මාදිට්ඨික වූ භික්ෂුන් වහන්සේමක් නැවත කියවෙලා දේවදහිල්ලකට යනවා කියලා කියන්නේ ඒක මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියවනවා. දරක මිත්‍යා දෘෂ්ටිය මේක සම්මාදිට්ඨිය කියන්නේ කොමන පදනමේද? පදනම තමයි යථාර්ථය පිළිබඳව ලියවූ පදනම. ඉතින් මම දැක්කේ පිට දහමඳුරු කෙනෙක් ප්‍රසිද්ධ වීඩියෝ එකක් දාලා මෙහෙමයි මම ආදීනන් දෙවියන් වහන්සේව සරණ යනවායි කියලා මොකද කරන්නේ සිවුරු ඇරලා ගෙදර ගිහින්. දැන් මොකද කියන්නේ? සමි සම්මාදිට්ඨික කෙනෙක්ට මිච්ඡාදිට්ඨික වීම කියන එක වෙන්න පුළුවන් පෘථග්ජන භාවයේ ඉඳලා. ඒකයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංඝයා වහන්සේලාට දේශනා කරන්නේ මේ. මිත්‍යා දෘෂ්ටිකයන් ඉදගෙන එකට දානි වළඳන එකවත් කරන්න එපා කියලා. එහෙම කියලා තියෙනවා දේශනාවල. දැන් ඕවා හිතන්නේ නැතුව අපේ අය එකගෙයි වළඳීම වගේ දේවල් වලට යන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් මේ වෙන්නේ හේතුව මොකද? මට මේකයි කියන්නේ ධර්මදේශනාවට මාතෘකා කළේ මේ වෙන්නේ හේතුව මොකද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය දර්ශනීය මූලික පදනම මිනිස්සු අතරට ගිහිල්ලා නැතිකම. උදාහරණයක් චතුරාර්ය සත්‍ය ධර්මය, සතිපට්ඨාන ධර්මය. දැන් ඔය දේවල් මිනිස්සු අල්ලන් ඉන්නේ වැරදි තැනකින්. හොඳම දේ තමයි සතිපට්ඨාන ගැන සිහිය පිහිටවීම කියන එක. දැන් කොයි මොන අපි හාමුදුරුවෝ කෙනෙක්ගේ චරිතයක් රඟපාන නළුවෙක් අරගෙන බැලුවා සමාජය අරගෙන බැලුවත් සිහියෙන් වැඩ කිරීම කියන එකට ඔවුන් අර්ථ ගන්වන්නේම මේ කොච්චර කට කැරෙනකම් බණ කියව. එදිනෙදා සිහියෙන් ඉන්න කිය. අපි ගමනක් ගියත් සිහියෙන් යන්න ඕනේ. කෑවත් සිහියෙන් ඉන්න ඕනේ. ඈ නිදාගත්තත් සිහියෙන් ඉන්න ඕනේ. නාන්න ගියත් සිහියෙන් ඉන්න ඕනේ. සතිපට්ඨානිය කියලා කිව්වේ මේ එදිනෙදා කරන වැඩ පිළිබඳව සිහියෙන් ඉඳීමට නෙමෙයි. ඒක ලාමක වූ, පෘථග්ජන වූ, හීන වූ, අනාර්ය වූ කතාව. සතිපට්ඨානිය කියන කීට වඩා එහාට ගැඹුරු විග්‍රහය. මොකක්ද ගැඹුරු? තමන්ගේ කාය වේදනා චිත්ත ධම්ම. කාය කියන්නේ පිඟුතුනේ මේ කයටනේ. වේදනා කියන්නේ දැනෙන වේදනා. චිත්ත කියන්නේ මේකේ තියෙන සිතට. ධම්ම කියන්නේ මේකට ආරම්භන වශයෙන් එන ධර්මතා. නැත්තම් නිවරණ ධර්ම මේ වගේ ඕන එකක් මේකට ගන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වේ. මේ කයත් එක්ක බැඳිච්ච සත්පුද්ගල ශූන්‍ය භාව මනසිකාරේ. පැහැදෙන් බල්ලෙක් දන්නවා දුවනකොට දුවනවා කිය. බල්ලෙක් දන්නවා කනකොට කනවා කිය. ඒකනේ මිනිහෙක් කනකොට කනවා කියලා දැනගන්න එක නෙමෙයි සිහි පිහිටවීම කියන්නේ. මනුෂ්‍ය යනකොට ඉන්ද්‍රියයන්ගේ හැසිරීම දැන් යනව නෙමේ චිත්ත પરම්පරාවක් පහළ වෙලා රූප ධර්මතාවට කැපදිලා යැවෙනවා ඊශ්වර භාවයකින් තොරයි කියන අන්නේක පිළිබඳව සිහිය පැවැත්වීමට කියනවා සතිපට්ඨානි කියලා. මරණ සතිය කියලා කියන්නේ මැරෙනවා කියලා දැනගන්න එකට නෙමෙයි. එහෙනම් ඉතින් අපි ඔක්කොට මරණ සතිය තියෙනවනේ. දැන් මේ ලෝකෙ ඉන්න චූටිම දරුවෙක්ගේ ඉඳන් යමක්කමක් තේරෙන වයසක මිනිසයා දක්වාම තේරෙන්නේ නැද්ද මැරෙනවා කියලා? දන්නේ නැද්ද? එහෙනම් ආයි අමුතේ මරණ සතිය වඩන්න දෙයක් නැහැ. අර සියල්ල අතහැරලා දාලා ආපු භික්ෂුන් වහන්සේලාටත් බුදුරජාන් වහන්සේ සිහිපත් කරනෝනේ, දේශනා කරනෝනේ එක්තරා වෙලාවක මරණ සතිය වඩන්න, මරණ සතිය වඩන්න කියලා. මරණ සති භික්කවේ භාවිතා බහුලීකත මහප්පලායෝති මහානිසංස අමතෝ ගද අමත පරියෝසන. දැන් මේ ඔක්කොම අතහැරලා දාලා සාසනයට ආපු භික්ෂුවට එහෙනම් මොකද මරණ සතිය වඩන්නේ? අපි මැරෙනවා කියලා දැනගන්නේ සාසනයට ආවම. ඉංගතුනි මං කියන්නේ මේ මරණ සතිය කියලා කියන්නේ මැරෙනවා කියලා දැන ගැනීම නෙමෙයි, මරණය පිළිබඳව තියෙන තමන්ට තියෙන අවබෝධය. ඒ මරණ ධර්මතාවයත් එක්ක භෞතික දේවල් අතහැරෙනවා කියලා දැනීමෙන් භෞතික දේවල් පස්සේ නොදුවන ස්වභාවයට කියන මරණ සතිය කියලා. ඒ මරණින් මත්තේ යන්න වෙන සංසාර ගමනට වැටිලා සංසාර ගමනක දුක් විඳින්න වෙනවයි කියලා දැන ගැනීමට කියනවා මරණ සතිය කියලා. නිස්සාර ජීවිතයක් කියලා දැනගැනීමේ ගතියට කියනවා මරණ සතිය කියලා. ඒකට මරණ සතිය කියනවා මිසක් මැරෙනවා කියන දැනගන්නවා කියන එක මරණ සතිය නෙමෙයි. දැන් මැරෙනවා කියලා දැනගන්න මිනිස්සු පව් කරන්නේ නැද්ද? අපි කොහොමද මැරෙන මිනිස්සුනේ? ඔය ඉන්නකම් කාලා බීලා ජොලියි. ඔහොම කියනවා. ඔහොම කියනවා. ඒ මරණ සතිය නෙමෙයි. ඒක සම්මාදිට්ඨික වූ මරණය පිළිබඳව සිහියෙන් ඉපදී යුතු සිහිය නෙමෙයි. අන්න බලන්න. කියන්න ඕමනේ ඕමනේ මේ වගේ ප්‍රධාන අර්ථවලට අද වෙනකොට ලෝකයේ බහුතරයක් දෙනා එකේකේකේ කාර්තකතන දීලා. ඔය වගේ තමයි අභිධර්මයට. අභිධර්මයේ දෙවියන්ට දේශනා කළේ යයි. ඉතින් සමහරු මට හෙනවා කියනවා. මේ ඉන්ද්‍රිය ධර්මතා වැඩි දෙවියන්ගේ ඒ නිසා දෙවියන්ට දේශනා කළා. එහෙනම් මිනිස්සු වෙලා අපි කොහොමද මේ අභිධර්ම ඉගෙන ගන්නේ?
අපි කොහොමද අපිද අපි දෙවිවරුද? එතකොට කියනවා දෙවිවරු දෙවිය ලෝකවල ඉඳන් චුත වෙලා ඇවිල්ලා මේ මනුස්ස මොනවද පිංගුතුනි මේ කියන විප්‍රකාර මේ ආර්ය වූ ධර්මයක් අතට අරගෙන සෙල්ලම් කරන්න එපා. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගේ. මේ ලැබෙන ලාභයට කීර්තියට ප්‍රශංසාවට සල්ලි දෙක තුට්ටු දෙකට පොත් ලියලිය දාන්න එපා. තමන්ව හරි කරගන්න. නිවැරදි ධර්මතාවයේ ලෝකෙට ආවට පස්සේ ධර්මතාවයේ තේරුම් අරගන්නවා මිසක් නැත්නම් අපිත් කැමති මේකට වාද විවාද ගොඩනගන්න. අභිධර්මයේ බුද්ධ භාෂිතයක් කියන දඟලනට වඩා බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා දඟලන්න ඕන තරම් කරුණු ලෝකේ තියෙනවා. හැබැයි ඒක නෙමේ කතාව. ඒ කියන්නේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි කියන එක නෙමේ. මොකද ලෝකේ එක ඇත්තයි බොරු ගොඩක් තියෙනවා. එක ඇත්තයි තියෙන්නේ. ඒක ඇත්ත අපිට කතා කරන්න වෙන එක ඇත්ත සීමා විඳ. හැබැයි බොරු ඕන තරම්ම වන්න පුළුවන් නේ. බොරු ඕන තරම්ම වන්න. ඒකයි කිව්ව අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි කියන්නේ ඕනනම් කරුණු සිය දහස් ගාණක් කියන්නම් කිය. බුද්ධ භාෂිතයක් කියන්නේ අපිට තියෙන කරුණු කීපයක්. ඒ කරුණු කීපය ඇතුළේ හිර වෙනවා විනා යථාර්ථය. නිකන් තමන්ගේ තැන හදාගන්න බොරු කියන්නේ එළියට යන්න ඕනේ. හරි. ඉතින් මෙන්න මේ මූලික පදනම බුදුදහමේ තේරුම් නොගැනීම නිසා අද මම කල්පනා කරා ඇත්තටම මගේ පින්වතුන්ලට කියලා දෙන්න. බුදුදහමේ මේ මූලික පදනම සහිතව සමාජ අර්ථ විකෘති කරගෙන ඉන්න අර්ථ වරදවාගෙන ඉන්න සමහර ධර්ම කාරණා කීපයක් පිළිබඳව. මේක ගත්තාම පාලි ගාථා කියන්න පටන් ගන්න තැන ඉඳන් සමාජයේ මේක වරද්දගෙන තියෙනවා. දැන් මට හිතෙලා තියෙනවා ශාරීරික ධාතු මහා බෝධි. ශාරීරික කියන්නේ සයන්න කියලා එකක් පාලියේ නෑ. ශාරීරික වෙන්න. තේරෙනවද? පාලි ගාථා කියන්න උච්චාරණය කරන්න පටන් ගත්ත තැන ඉඳන් සමාජයට මේක වැරදිලා. ඒතං කුසුම සන්තොසින් කියනවා. සන්තතින් සබ්බඨානේ සුපතිට්ඨිතං කියනවා. සබ්බඨානේසු පතිට්ඨිතං කාමේසු මිච්ඡාචාරා කියනවා. කාමේසු මිච්ඡාචාර. අර තව එකක් තියෙනවා ආකාසට්ටාච බුමට දේවාන ගා මහිද්దిక. දේවාන ගා දේවා නාගා මහිද්దిక. දෙවියන්ටයි නාගයන්ටයි දේවා නාගා මහිද්. දැන් තේරෙනවද? මේ පාලි ගාතාවක් කියන්න ගන්න තැන ඉඳන් සම්පූර්ණ පිඟුතුනි මේ වගේ අර්ථකතන ඉස්සරහට යනකොට මිනිස්සුන්ට වර්ධිනවා. හේතුව මේ නිරුක්තිය දන්නේ. ඔකට හොඳ ගාතාවක් කියලා තිනෝ පූර්වාචාරින් වහන්සේලා මේ. යෝ නිරුක්තින් නජානාති ජානාති පිටකත්තයන් පදේ පදේ විකංකෙය වනේ යන්ද ගජෝවිය. යෝ නිරුක්තින් නජානාති යමෙක් මේ නිරුක්තිය දන්නේ නැත්. ජානාති පිටකත්තය. පිටකත්‍රයම ත්‍රිපිටකයම දැනගෙන හිටියත් වැඩක්. නිරුක්තිය දන්නේ. පදේ පදේ විකංකෙය. පදෙන් පදේට හැප්පෙනෝ. වනේ යන්ද ගජෝවිය. අන්ද අලියෙක් ඇතේ අන්ද ඇතෙක් කැලේ යනකොට මොකද වෙන්නේ? ගස්ගල් වල වදිනවනේ. ඒ වගේ ධර්මයේ ගස්ගල් වල වදිනවා. දැන් උදාහරණයක් කියන සංකාර කියන එක ගන්න. සංකාර කියන එක අර්ථ කීපයකින් බුදුදහමේ පාවිච්චි. සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංස්කරණ සංකාර එහෙම තියෙනවා. කෙටියෙන් කියන්නම්කෝ. එකතැනකදී සංකාර කියන එකෙන් අර්ථ ගන්වනව චෛතසික 50ක්. චෛතසික 52ක් තියෙන අභිධර්මයේ ඇතුලේ වේදනා සංඥා කියන චෛතසික දෙක හැර සෙසු චෛතසික 50ම සංස්කාර කියන ගොඩේ අර්ථ ගන්නවා එක තැන. තව තැනක අවිජ්ජාපච්ච සංකාරා කියන තැන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා එතන ওই පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර කියලා හඳුන්වලා තියෙන්නේ චේතනා චෛතසික. අනිත් චෛතසික ඒ කියන්නේ චේතනාව. මේක මේ විභංග ප්‍රකරණේ තියෙනවා. සංස්කාරය අනුකමග්න කිය. ද විභංග ප්‍රකරණේ දන්නේ නැති කෙනා මේක පැටලෙන්නේ. අතන සංකාර කියලා එකකට කියනවා. මෙතන සංකාර කියලා එකකට කියනවා. පැහැදිලිද? තව සංකාර කියලා තැනක් තියෙනවා. අනිච්ඡවත සංකාර. ඒ සංස්කාර කියලා කියන්නේ සංකත කියන්නේ යම් කිසි දෙයක් මේ ලෝකේ හේතුන්ට අනුරූපීව සකස් වුණා නම් ඒ හේතුන්ට අනුරූපීව සකස් වෙච්ච දේවල් සංකාරයි. අන්න ඒවා අනිච්ඡාවත සංකාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti te sangupa samusuko. ඒතෙන් වලදී අපි ගන්න ඕනේ අතන තියෙන චේතනාව චෛතසික 50වත් නෙමෙයි අනිච්ඡාවත සංකාරා කියලා කොම සමුදය වූ හේතුන්ට අනුරූපීව හටගත්තා වූ සියලු ධර්මතාවයන් ලෝක නිරුද්ධ වෙනවා. දැන් බලන්න ඕව හරියට දැනගන්න ඕනේ. මම දැන් කියපු වචනේ තියෙනවා හේතුන්ට අනු. එතකොට කෙනෙක් අහනවා ස්වාමීනි සියල්ල අනිත්‍යයි නම් නිවන නිත්‍ය වෙන්නේ කොහොමද? නිවන කියන්නේ සමුදය ධර්මයක් නෙමෙයි. හේතුන්ට අනුරූපීව හටගත්ත ධර්මයක් නෙමෙයි. අන්න ඒ නිසා නිවන කියන එක මේ ගොඩට වැටෙන්නේ. සංස්කාරයන්ගේ ස්වභාවය තමයි මේ ඇති වෙලා නැති වෙනවා.
ද රූප කියන එක ඇති වෙලා නැති වෙනවනේ. චිත්තය කියන එක ඇති වෙලා නැති වෙනවා. විඥාන කියන්නේ චෛතසිකත් එහෙම ඇතිර. නිවන එහෙම නැහැ. මේව හරියට තේරුම් නොගත්තොත් මිනිස්සුන්ට මේක වර්ධි. එනිසා ඒ සංස්කාර කියනක යෙදෙන තැන අනුව පටිච්චසමුප්පාදී අවිජ්ජා පත්‍යා සංඛාරා කියනකොට අපිට තේරෙන්න ඕනේ මේ කියන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි සංඛාර නැත්තම් කුසල කර්ම අකුසල කර්ම. අනිච්ඡාවත සංඛාරා සබ්බේ සංඛාර අනිච්ඡාති යදහ පඤ්ඤායි පස්සති කියද්දී අපි දැනගන්න ඕනේ මේ කතා කරන්නේ පටිච්චසමුප්පාදී ගැන නෙමෙයි, මේ කතා කරන්නේ හේතුන්ට අනුරූපීව හටගත්තු ලෝක ධර්මතා ගැන කියලා. රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ කියන තැනදී අපි තේරුම් ගන්න ඕනේ මෙතනදි සංස්කාරස්කන්ධය කියලා කිව්වේ චෛතසික 50කට වේදනා සංඥා කියන චෛතසික දෙක හැර සසු චෛතසික 50ට කියලා. දැන් තේරෙනවද මේ මූලික පදනම? මෙව තේරුම් ගන්න. දැන් මේක එක්කෙනා කියන කතාවල අරේ අභිධර්මීය බුද්ධ භාසිතයක් නෙමෙයි, ඕවා ඉගෙන ගත්තා මාන්නේ වැඩෙන්නේ. එහෙම නැහැ. මේවා ඉගෙන නොගත්තොත් ධර්ම ඉස්සරහට යන්න බෑ. දැන් මම දැක්ක එක හාමුදුරු කෙනෙක් අර මහනුවර පැත්තේ කෙනෙක් කියනවා අභිධර්මීය බුද්ධ භාසිතයක් නෙමෙයි, අභිධර්මයේදී කියනවා සිත් 100 ගානක්ද 90 ගානක්ද තියෙන අඩුම අභිධර්මයේ මේ මූලික පිටු 7 8 9 තියෙන සිත් ගාන දන්නේ නැහැ 89ක් කියලා කියන. සිත් ගාන දන්නේ නැහැ. අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා නම් කියන. පැහැදිලිද මම මේ කියන කතාව? සෙට් එකකින්ාගේ මතාන්තර වැඩක් නෑ. මේවා යෙදෙන තැන අභිධර්මයේ කියන පැත්තකට දාන්න. මේ ධර්ම කාරණා ටික ඒ තැන්වලදී තේරුම් නොගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟ තමයි මිනිස්සු ගොඩක් වරදගන්න ගැඹුරු කාරණාවක් ශූන්‍යතාවය කියන එක. ශූන්‍යතාවය කියලා කියන්නේ මුකුත්ම නැති දැනට නෙමෙයි. මනසේ මුකුත්ම නැහැ, ශූන්‍යයි. වැරදි. සමහරුන්ට අර මෙව ප්‍රසන්ට් මූමන්ට් එකේ ජීවත් වෙන්න පුරුදු කරන දහමක් තියෙනවා. දැන් වෙනකොට ලෝකෙට ටික ටික එනවා. කියන්නේ මේ අතීතය ගැන තැවෙන්නත් එපා, අනාගතය ගැන හිනමවන්නත් එපා. මේ වෙලාව ජීවිතේ බල ලස්සනයිද නැද්ද කියලා. අතීතයේ වෙච්ච දේවල් ඒ ඕන එකක් ඕන වරදක් අතාරින්. අනාගතය ගැන ඉන්නවන මේ වෙලාවේ ඔබට ටීවී එකක් බලන්න ඕන නම් බලන්න. එච්චරයි. මේ වෙලාවේ සින්දුවක් අහන්න ඕන නම් අහන්න. දැන් හිතුනොත් දැන් කරන්න. එහෙම බෑ. බුදුදහම එහෙම කතාවක් නෑ. ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා අනවජ්ජා, ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අකුසලා. යමක් කරන්න කලින් කල්පනා කරන්න කියන මේ ධර්මයේ කුසලයක්ද, මේ ධර්මයේ අකුසලයක්, මේ ධර්මයේ හරියකක්ද, මේ ධර්මයේ වැරදි එකක්ද, නිර්ණායක භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. රත්ත රාහුලට කියනවද පච්චවික්කිතා පච්චවික්කිතා රාහුල කායන කම්මං කාතබ්බං කියන. රාහුල කියන්න කලින් හිතහන් කියනවද ඔය කියලා දාපන් කියනවද? එහෙම ධමක් සාසනේ අනිවාර්යෙන් අපිට ප්‍රත්‍යවේක්ෂාවක් තියෙන්න ඕනේ. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා කුසලා. මාමේ කරන්න යන ධර්මයේ මාහට හිතසෝ පිණිස පවතිනවද, අනිත් කෙනාට හිතසෝ පිණිස පවතිනවද, ලෝකයට හිතසෝ පිණිස පවතිනවද නැද්ද? මේක හරිද වැරදිද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. අන්තයට ගියාම හොඳ චේතනාවෙන් බොරුවක් කිව්වත් අවුලක් නේ. හිතෙන්න පුළුවන්ද බෑද? මම මේ සාමාන්‍ය මේ වචනේ කියන්නේ පිටුදුර සමාජයේ තියෙන කතාව. හොඳ චේතනාවෙන් බොරුවක් කියනවා කමක් නේ. ඒවා සමාව වජනීය වීමට කරුණු නෙවෙයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ හොඳ චේතනාවෙන් බොරුවක් කිව්වට කමක් නැහැ කියලා නෙමෙයි. බොරු කියන චේතනාවට විපාකයේ තියනවා කියන්නේ. එතකොට සමාජයට මේක සාධාරණීකරණය කරන්න බෑ. ඒකයි සමාජයට අර මාවනෙල්ල පැත්තේ හිටියා නේද සරදියල් කියලා කියන්නේ. සරදියල් කියන්නේ වීරයෙක්නේ. තියන අයගෙන් අරගෙන නැති අයට දුන්නා. හොඳයිද නරකයිද වැඩි? පිංගතනේ අද සරදියල් විඳිනවා ඇති විපාකේ. දැන් කවුරුත් නැන්නේ සරදියලට තුන් මාසෙ දානියක් දෙන්න, හත් දවසේ දානියක් දෙන්න. පැහැදිලිද මම මේ කියන කතාව? ක්‍රියාව නෙමෙයි බැලිය යුත්තේ. එතන චේතනාව බලන්න ඕනේ. චේතනාවත් එක්ක සමානුපාත වෙන ක්‍රියාව අනිවාර්යෙන් කර්ම විපාක පිණිස පවතින. එතකොට එනිසා මේ අපිට ඕන ඕනි දේවල් ලෝකේ කරන්න බෑ. ශුන්‍යතාවය කියන්නේ ඒකට නෙමෙයි. ශූන්‍යතාවය යනු එහෙම ශූන්‍යතාවයක් ගැන දේශනා කරන මාධ්‍යමික දර්ශනී නාගර්ජුන පාදයෝ එක්තරා මේ ගුරුකුලයක පහළ වෙච්ච දක්ෂ භික්ෂුවක්. එක්තරා ගුරුකුලයක තේරවාදයේ එළියට ගිහිල්ලා ටිකක් මොකද අර විඥානවාදීන් විඥානී කෙනෙක් ගැන කතා කරද්දි, රූප ගැන කතා කරද්දි ඒගොල්ලන්ගේ දර්ශනීයට අනුව මාධ්‍යමික දර්ශනී ඇවිල්ලා ඒවත් නැහැ කියලා කිව්වා. එතකොට එහෙම බෑ. සත්පුද්ගල ශූන්‍යයි.
කියන්නේ පරමාර්ථ ධර්ම විද්‍යමාන සත්පුද්ගල ශූන්‍ය රූපය කියලා එකක් ලෝකේ තියෙනවා. ඒක මනසින් මවා ගන්න එකක් නෙමෙයි. දැන් විඥානවාදීන් මොකද කිව්වේ? රූපය කියලා එකක් ලෝකේ නැහැ. ඒක ඕගලන්ට මේ මාව පේන්නේ නැහැ. ඕගලන්ට මාව පේන්නේ ඕගලන්ගේ මනසින් මවාගත් එකක්. දැන් ඇත්තනේ කතා. ඕගොල්ලෝ S2 වහගෙන මං ගෙන හිතන්නේ නැතුව හිටියොත් හරිද වැරදිද? පිංගතුනි. ඒ ඕගලන්ගේ හිතේ පැත්ත. හැබැයි මම ධම්මවිජය ස්වාමීන් වහන්සේ මෙතන බණ කියනවා. මෙතන යම් රූප ධර්මතා ටිකක් වැඩ කරනවා. මෙතන යම් චිත්ත પરම්පරාවක් වැඩ කරනවා. නැත්නම් ඕගොල්ලෝ රේඩියෝ එකේ වම් මගේ බණ එක නවතින්න එපා. එහා පැත්ත ගෙදරට කන තියලා බලන්න යන්නේ නැද්ද කියලා? යනවා. හේතුව පරමාර්ථමේ වශයෙන් පවතින රූප ධර්මතා, චිත්ත ධර්මතා, චෛතසික ධර්මතා ලෝකේ තියෙනවා. මේක ගැඹුරුයි. හැබැයි සත්වයක් පණවන්න බෑ. සත්ව පුද්ගල ශූන්‍ය නිස්සත්තයි. රූප ධර්මතා ටිකක් තියෙනවා. ඇතිවෙවි නැතිවෙවි යන. නැත්තම් ඉතින් මේ අපිට පේන ලෝකේ අපි ඔක්කොම මානසික පිස්සුද? අපි රුවන්වැලි මහසෑය කියලා වැඳලා තියෙන අපි කල්පනා කරපු මනෝ කල්පනාව. අපි ධූපාරාමයේ බලන්න ගියා කියලා වටේ කැරකිලා තියෙන නිකන්ද නෙළුම් මල් උස්ස. ඒතර අපේ යතේ නෙළුම් මල් තියලා නැහැ. අපි රුවන්වැලි මහසෑයට ගිහිල්ලා නැහැ. මේ වෙලාවේ අටමස්ථානි රුවන්වැලි මහසෑය කියලා එකක් නැහැ. තියෙනවා. සත්පුද්ගල භාවය ශූන්‍ය. දැන් මේ වෙලාවේ රුවන්වැලි මහසෑය තියෙනවා කොහොමද? මෙහෙම gediya පිටින් තියෙනවා නෙමෙයි. ඇතිවෙවි නැතිවෙවි පවතින රූප ධර්මතා ටිකක් තියෙනවා. අන්න ඒකයි. ඒක සත්වයක් පණවන්න බෑ. සත්පුද්ගල ශූන්‍ය. එන්න එකට කියන පිංගතුනි ශූන්‍යතාවය කියලා. බලන්න මේ මම මේ ගැඹුරු වචන ටික අරන් එන්නේ මගේ පිංගතුල්ලට මේ පිළිබඳව තියෙන දුෂ්ටි ටික යවාගන්න. මේව මේව එකින් එක යවාගන්න. මේ තමයි බුදුදහම ඔබ වරද්ද ගන්න දුෂ්ටි. සත්ව පුද්ගල ශූන්‍යයි කියන එකටයි ශූන්‍යයි කියන තු මොකුත් නැහැ කියන එකට නෙමෙයි. එහෙම මොකුත් නැහැ කියන එක අන්තයක්. මොකුත් නැහැ කියන එක අන්තයක්. සත්ව පුද්ගල ශූන්‍යයි. මන්දේ සංකාර ගැන කියලා දුන්නා. ශූන්‍ය ධර්මතාවය ගැන කියලා දුන්නා. ඊළඟට එන්නේ මධ්‍යම ප්‍රතිපදාවට. මධ්‍යම ප්‍රතිපදාව ඔක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මධ්‍යම ප්‍රතිපදාවයි දෙක ගෑවෙන්නේ කොතනද කියලා මිනිස්සුන්ට අහුවෙන්නේ. මම හොඳ උපමාවක් කියන සම්මා ආජීවය කියන එක ගන්න. මේ සම්මා ආජීවය කියන කේදී තියනවා නොකල යුතු වෙළඳාම් කියන එක. මොනවාද? මස් පිණිස සතුන් වෙළඳාම් නොකිරීම. මස් මාංශ වෙළඳාම නෙමෙයි මස් පිණිස සතුන් වෙළඳාම්. උදාහරණයක්. ඉතින් මේවා කියන්නත් බයයි. බය කියන්නේ මේවා කිව්වහම මිනිස්සු වරදවා ගන්නවා. මේ ධර්මදේශනා සිහියෙන් අහන්න ඕනේ. කාලා නිදිමත වෙලාවට නෙමෙයි මේවා අහන්න ඕනේ. ටිකක් නිදාගෙන නැගිටලා මේවා අහන්න ඕනේ. නැත්තම් මේ වචන මාරු කරගන්නවා. අපි හිතමුකෝ කෙනෙක් එළුව ඇති කරනවා මස් කඩේට දෙන්න. ඒක එපා කිව්වා. මස් පිණිස සතුන් වෙළඳාමින් වළකින්න. අවි ආයුධ වෙළඳාමින් නවතින්න. මත්ද්‍රව්‍ය වෙළඳාමින් නවතින්න. දැන් මිනිස්සු මේව අල්ලගන්නේ තරකයට. දැන් බලන්න සමහරු මස් මාංශ ගැන සටන් කරන කවුරුත් කතා සටන් කරන්නේ නැහැ නේද? කඩේ තියෙන දුම්මැටි නවත්ත ගන්න. පොය දවස් රැ පිටිපස්සේ දොරෙන් එළියට දෙන මත්ද්‍රව්‍ය ටික නවත්ත ගන්න. ගමක් ගාන විනාශ වෙන ගම් නවත්ත ගන්න කවුද කටයුතු කරන්නේ? මේ හැම ගමකටම ඇවිල්ලා බලන්න. අද ටිකින් ටික මොකද වෙලා තියෙන්නේ කියලා. ලෝකේ නැති මත්ද්‍රව්‍ය. හොඳට ඉන්න ළමයි බෙල්ල වල දාගෙන මැරෙනවා. මේවා බීලා උළු විකාර වෙනවා. කෝ ඒව නවත්තන්න කවුරු? පින්වතුනි. මේ සම්මා ආජීවය කියන එකෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ බලන්න. එතකොට අනිත් ඒවා ඔක්කොම තේරෙනවා. අධාර්මික කාම පරිභෝගය කරන්න එපා. ධාර්මික කාම පරිභෝගය කැප නැත්තේ නේ. කියන්නේ මිනිස්සෙක් සල්ලි හම්බ කරගන්න ඕනේ. ඕනේනේ. ඒක නෑයි කිව්වොත් අන්තයක්. සල්ලි මොණි කිව්වොත් අන්තයක්. සල්ලි ඕනි කියලා කියනවා නම් ඉතින් මද්ද්‍රව්‍ය වෙළඳාම කරලා සල්ලි ඕන තරම් වන්න පුළුවන්. බෑ. මුදල් ඉපයීම ධාර්මික විය යුතුයි. එතකොට මුදල් ඕනේ. ඉපයීමෙත් ලිමිට් එකක් තියාගන්න. අන්න ඒකට කියනවා කාමසුකල්ලිකානු යෝගයටත් හැමදේම ඕනේ කියලා හිතන ගානත් මුකුත් මෙපා කියලා හිතන අත්ති කියලා මතාන යෝගයටත් මධ්‍යම වූ ප්‍රතිපදා. මේ කියන්නේ ඒ අන්ත දෙක මැදට එන්න කියලා නෙමෙයි. මේ කියන්නේ ඒ අන්ත දෙකේම නවතින්න එපා කියලා. පිංගුතුනි අත්ති කියලා මතාන යෝගයත් කැඩුවාම කාමසුකල්ලිකානු යෝගයත් කැඩුවාම ඒ මිනිස්සයා ඉන්නේ මධ්‍යම වූ ප්‍රතිපදාවක. පිංගුතුනි මේක හරි අමුතුයි. මම ඔයගලන්ට කියන්නම් හොඳ කතාවක්. දැන් මන් දැකලා තියෙනවා සමහර ගිහි පින්වතුන් එදිනෙදා ජීවිතයේ දසසිල්ලෙම සමාදන් වෙලා ඉන්නවා. නරකනේ. හැබැයි දැන් එදිනෙදා ජීවිතයේ දසසිල් සමාදන් වෙලා ඉන්නවාම දැක්කහම කෙනෙක්ව
එයාව අපි මයින්නේ සීලේ අම්මෝ මෙයා මහා සිල්වන්තයි කියලා නෙමෙයි. එයාගේ ප්‍රඥාව බලනවා. පෙඟතිනි මට හම්බ වෙලා තියෙන ඔය දිනෙදා අටසිල් රකින්න දසසිල් රකින්න හැමෝම අම්මේ කියන කතාවට අහිතක් හිතන්න එපා. මට හම්බ වෙලා තියෙන බහුතරයක් දෙන දුෂ්ටියක හිර වෙච්ච අය. ඒගොල්ලෝ සීලේ කියන දුෂ්ටි හිර වෙලා හදිසියෙවත් දැන් මගෙන් ඇවිල්ලා ආන ආමුදුරනේ මම හැමදේම අටසිල් සමාදන් වෙලා හිටියට කමක් නැද්ද? මගෙන් අහන්න දෙයක් දෙක. ඒක පින් නේද? සීලය කුමකටද කියලා දන්නේ නැති මිනිසුන් අපෙන් එහෙම අහනවා. ඊළඟට දූතාංග ගන්න. දැන් නේසජ්ජිකංගය කියලා දූතාංගයක් තියෙනවා. නේසජ්ජිකංගයේ දූතාංගය කියන එක භාග්‍යතුන් වහන්සේ පණවන්නේ නේසජ්ජිකංගං සමාදියාමි සයනාසනම් පටික්කිප්පාමි. සයනාසනම් පටික්කිප්පාමි නේසජ්ජික නේසජ්ජිකං කියන දූතාංගයේ සමාදන් වෙච්ච භික්ෂුව රාත්‍රියේ මුළුල්ලේ එහෙමයි තියෙන්නේ මේකේ. මුළුල්ලේ මාර්යාගේ දැස් වලටත් වැලි ගසමින් සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙයි. නේසජ්ජිකංගයේ සමාදන්ව සතිපට්ඨාන භාවනා වඩන යෝගාවචරය දැක මාර්යා දිව්‍ය තලේ ඉඳන් අඬනවා. එහෙම කියලා තියෙනවා. මාර්යාව අඬවනවා කියලා. දැන් මොකද වෙන්නේ? නේසජ්ජිකංගයේ සමාදන් වෙනවා. භාවනාවක් කරන්නේ නින්දයයි කියලා කොයි හරි ඉඳගෙන නිදි කිර කර ඉන්නවා. මාර්යා අඬනවාද hina වෙනවද? මුට නින්දුකුත් නෑ කරන භාවනාවකුත්. නේ? පින්නතුල්. මං හැමදාමත් කිය මගේ පොඩි ස්වාමීන් වහන්සේලාටත් මං කියන කතාව ආයස්ම. මෙකල මිනිසුන් කායික මානසික වශයෙන් දුර්වලයි. දූතාංග වලින් සමහරවිට දූතාංග 13ක් තියෙනවනේ. 13ෙන් රැකගන්න පුළුවන් 7ක් 8ක් තියෙනවා. එකපාර සමාදන් වෙන්න පුළුවන් 7ක් තියෙනවා. ඕන්න. පත්ත පින්ඩිකංගය, පින්ඩ පාතිකංගය, ඒකාසනිකංගය, ඊළඟට ආරඤ්ඤිකංගය. දැන් මේවා සමාදන් වෙන්න පුළුවන් නේද? චීවරිකංගය, කළුපච්චාබත්තිකංගය, මේ ඔක්කොම සමාදන් වෙන්න පුළුවන්. යථාසන්තිතිකංගය. හැබැයි මෙකල භික්ෂුවට සමාදන් වෙන්න ටිකක් අපහසු දූතාංග තියෙන. උදාහරණයක් සෝසානිකංගය. සෝහනක අද වෙනකොට ඉන්නවා කියන එකට මහ පුදුම දැන් පිට මතකයි මේ. දැන් සෝහනක ඉන්නවනම් ග්‍රාම සේවකව දැනුවත් කරන්න ඕනේ. උතර ග්‍රාම සේවක ධර්මයේ දන්නේ. ඒකට කිව්වට පස්සේ ගිහිල්ලා අද රැයට සෝණ ඉන්නවා කියලා හාමුදුරුවෝ පිසාචෙක් ගන්නට දාලා හිතන්නේ. මේ අර හාමුදුරුවෝ සෝණ වලින් රැයට ඉන්න හොල්මනක්ද දන්නේ නැහැ කියනවා. ඒවද ගම පුරා කට කතා පතුරවන සමහරක් වෙලාට ඒ හාමුදුරන්ට පහෝදා පින්ඩ පාතේ දාන්නේ නැහැ. අරස හොල්මනාවගේ ආමුද්‍රු පින්ඩ පාත එනවා කියන්නේ. එහෙම කියනවා. ඊට පස්සේ ඒක නාගරික මොකක් හරි සභාවට නගර සභාවට අයිති නම් එහෙන් ලියුම් ගන්න ඕනේ. ඉතින් ඉස්සර සෝසානිකංගේ එහෙම නෙමෙයි. ඉස්සර සෝසානිකංගේ සෝණක් කියලා කියන අතහැරලා දාපු භූමියක්. ඔය ගිහිල්ලා භික්ෂුවට ඉතැහැකි ගම්මුලදානියක් ටිකක් මතක් කරා. ගම්මුලදානිය ධර්මයේ දන්න. ආමුද්‍රු සෝසානිකංගේ සමාදන් වෙනකොටම ගම්මුලදානිය ගමේ මිනිස්සුන්ට කියනවා. රැයට සෝණ ගාවින් යද්දී ආමුද්‍රු කෙනෙක් හිටියොත් බය වෙන්න. නැත්නම් දැන් ගමේ මිනිස්සු ක්‍රෑට යනකොට හාමුදුරු කෙනෙක් භාවනා කරලා හොල්මන් භාවනා කරනවා කියලා හිතනවනේ නේ. මේ බය වීම නවත්තන්නේ ගමේ කටකතාව යන එක නවත්තන්නේ යෝක කිව්වේ. දැන් අර අපි දැක්ක පහුගිය දවස්වල ලංකාවේ ආව අර මේ ග්‍රීස් යකා කියලා එකක් නේ. දැන් ওই ග්‍රීස් යකා හොයාගෙන යන අතරතුර හාමුදුරු කෙනෙක් කොහොමද සෝසානිකංගේ සමාදන්ගලා සෝණ ඉඳලා ආවුණා. හාමුදුරුවන් ග්‍රීස් යකා කියලා අල්ල ගන්නවා මිනිස්. කියන්නේ මේ මම මේ කියන්නේ මේ වර්තමාන කාලේ ටිකක් අපහසුයි මේක කරන්න. ඊළඟට අබ්බෝකාසිකංගේ වගේ සමාදන් වෙනවා නම් අපි බලන්න ඕනේ අපිට පීනසෙයි තියෙනවා. අපිට අපහසුතා තියෙනවා. එහෙම තියෙනවා නම් අපි ඔය අබ්බෝකාසිකංගේ කියන්නේ හිසට සෙවණක් නැතුව ඉන්නවා කියන එක. ඊළඟට රුක්කමූලිකංග වගේ සමාදන් වෙනකොට අපි හොයන්න ඕනි දේවල් තියෙනවා. උපුහුමස් තියෙනවා. තනියෙන් ගිල්ල කැලේක ඉන්නවා නම් කමක් නැහැ. කණ්ඩායමක් එක්ක සේනාසනයක පැවැත්මකට තියෙද්දී ඒක වෙන්න කරන්න පුළුවන්. ඒත් නේසජ්ජිකංගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා මහා ශක්තිවන්ත පුරුෂයෝ පුරුෂෝත්තමයෝ වර්තමාන කාලයේ භික්ෂුවක් එක දිගටම මාස දෙකක් විතර නේසජ්ජිකංගේ සමාදන් වෙලා හිටියොත් ICU එකේ තමයි නවතින්නේ මේ. මම කියන්නේ පුළුවන් නම් හා සාදු සාදු. මේ නේසජ්ජිකංගේ සමාදන් වෙන්න පුළුවන් නේද පින්තර උදේ ඉඳන් රෑ වෙනකම්. එහෙම කමක් නෑ. මේකේ නීඩ් එක අවශ්‍යතාවය බලන්න. මම මේ කියන්නේ මේවා ඉතින් කිව්වා වගේ නෙමෙයි මේවට කතා හෙදිලා එනකොට. මම මේ කියන්නේ අනේ සාදු සාදු පුළුවන් නම් නේසජ්ජිකංගේ සමාදන් වෙන්න. හැබැයි මේකේ ක්‍රියාපටිපාටි පිටුදුරේ අපි නේසජ්ජිකංගේ සමාදන් වෙන කාලේ අපි උදේම නැගිටිනවා. හතරට නැගිලා දූතාංගයේ සමාදන් වුණාට පස්සේ අපි රෑ 12 1 2 වෙනකම්ම මේක සම. හැබැයි රාත්‍රී නිින්දේදී දූතාංගයේ පැත්තකින් තියෙන. ඒ කියන්නේ මං දවල් 30 නම් කොට්ටේකට ඔළුව තියලානේ. දවල් 30 නම් ඇඳකට පිට තියලානේ. අන්නේ වීරිය උපදවා ගන්න එක වටිනවා. හැබැයි සමහරක් දවස්වල දවස් 3 4 භාවනා කරනකොට ඕන්නම් Tamanට පුළුවන් නේසජ්ජිකංගේ සමාදන් වෙන. එහෙම කරන්න පුළුවන් කරන භික්ෂුන් හසල කරලා තියෙනයි. එහෙම නැත්නම් එක දිගට මං කියන එක තේරෙනවද? මේක ප්‍රැක්ටිකලි ප්‍රායෝගික භාවිතයේ වෙන්න ඕනේ.
සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය පිණිසනේ. එතකොට කෙනෙක්ට සීලය සමාදන් වෙද්දි සිත විපිලිසරයින. දූතාංගය නිසා සිත විපිලිසරයින. එක වැඩක් සමහරක් වෙලාවට ඒකාසනිකංගයේ සමාදන් වෙච්ච භික්ෂුව මාන්නින් උඩඟු වෙනවා. මම එක වෙලයි වළඳන්නේ. හැබැයි වේල් දෙක වළඳන හාමුදුරුව ගානක්වත් නැතුව වේල් දෙක වළඳලා පිළිවෙත් පුරනවා. දූතාංග මුකුත් නැහැ. කවුද උතුම්? දූතාංගයේ සමාදන් වෙලා මාන්නින් උඩඟු වෙන කෙනා උතුම් නැහැ. දූතාංගයේ සමාදන් ඒගලොන්ට කියන්නේ දූතාංග චෝර. කෙලස් තවන්නාගේ අංගයක් හොරකම් කරලා කෙලස් වැඩි කරගන්න. දූතාංග චෝරයෝ කිය. මේ වගේ සීලය කියන එක දෘෂ්ටියක් කරගන්න මිනිස්සු. දූතාංගය කියන එක දෘෂ්ටියක් කරගෙන සීලය කියන එක දුන්නේ පිංගතුනි චාරිත්‍ර වාරිත්‍ර සීල කලියුත්ත නොකලියුත්ත පෙන්වන්න. දූතාංග දුන්නේ ගුණයන් වඩා. සීලය ගුණය කියන දෙකම කැටි වුණාට පස්සේ එතනින් චිත්ත විසුද්ධිය කියන කැටි වෙනවා. අද සීලේ ගුණයයි දෙකම ගුණේ නම් තියනවා නම් හිම වෙන්නේ නැහැ. සමහරු සීලයෙන් දෘෂ්ටිගත වෙලා ගුණ මාත්‍රයක් නැහැ මූණේ ලේ කලඳක් නැහැ hina වෙන්න. ගියාම් බිම්බලාගෙන ඉන්න. එහෙම නෙමෙයි. ඒකේ තියෙන්නේ ලෙවල් එකක්. ඒකේ තියෙන්නේ සීමාව. ඒ සීමාව තමයි චිත්ත විසුද්ධිය පිණිස උපකාර දෙන්නේ. මොකද? ඔබ පරිකර්ම නිමිත්තක් අරගෙන උග්ඝා නිමිත්තත් උපදවගෙන උපචාර සමාධියටත් යයි උපචාරයේ ධානයට යන්නේ නැහැ. උපචාර අවස්ථාව ධානයට බැහැගන්නේ හිත ඇතුලින් පුංචිවත් තර්ජනයක් නැත්තම් විතරයි. උඩගුකම්, ඉරිසියාකාරකම්, මාන්නක්කාරකම්, අනිත් අයගේ සතුට දැකලා ඉවසන්න බැරි දශමයක් හිතේ තියෙනවා නම් ධානලාභියෙක් වෙන්න බෑ. අනිත් අයට කරන උදව්, සංඝයාට කරන උපස්ථාන, සිත සතුටින් ජීවත් වීම, අනිත් අයගේ වෘද්ධිය දෙක සතුටටපත් වීම, තමන්ට නොලැබෙච්ච දෙයක් අන් අයට ලැබෙනවට තියෙන කැමැත්ත, ඒ ලැබෙනකොට ඒක ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන්කම, තමන්ට වඩා දක්ෂයන් ලෝකෙ බිහි වෙනවා දැකීම, මේ ලෝකය ලස්සන වෙනවා සුන්දර වෙනවා දැකීම, එහෙම තියෙන මිනිස්සුන්ට ධානලාභිය වෙන්න පුළුවන්. තමන්ගේ දුවට හම්බෙන ඉංග්‍රීසි ගුරුවරයා ගැන අල්ලපු ගෙදර දුවට කියන්නේ නැති රටේ ධානලාභියකෝ කියලා අපෙන් අහන්න එපා. ඔබේ හිතට තට්ටුවක් දාගෙන අහගන්න. කෝ උත්තේජන ටික කියලා. තමන්ගේ දරුවට හොඳ පන්තියක් හම්බුනාම අම්මලා කියනවා මේ පන්තිය තමන්ගේ වත් තියෙන අනිත් දරුවන්ට සහෝදරයලටවත් කියන්නේ නැහැ. සහෝදරයෝ උත් කියනවා මේ ටික කාලයක් ඉන්නකෝ අපි පොඩ්ඩක් බලමුකෝ පන්තිය හොඳයිද කියලා. ඇයි? ඉරිසියා තමන්ගේ හිත තුල එනනේ. එහෙමද පින්වතුනි? අපිට නැති දැන් මම පාලි ඉගෙන ගත්තේ ඇත්තම කියනවනේ මේ J1 ෆෝන් එකකින්. අපිට පොත් තිබ්බේ නෑ ඒක. ඒකත් සමුද දවසේ ගෙනාවාම අඟහරුවාදට ආයි එන සිවිල් ආරක්ෂක නිලධාරිය හරහා යවන්න ඕනි. බදාදර තමයි ආයි හම්බ වෙන්නේ. චාර්ජ් කරලා. සෝලෙකින් චාර්ජ් වෙන්නේ නෑ. තුරු දවසක් කර දවසක් තමයි පාලි ඉගෙන ගත්තේ. ඒකත් J1 ෆෝන් එකක් කියන්නේ මෙච්චර පොඩි ස්ක්‍රීන් එක. අපිට ඕන මේක අතහැරලා දාන්න පුළුවන් නේ උඹලත් පුළුවන් විදිහට ඉගෙන ගනින් කියලා. හැබැයි අපි මේකට මහන්සි වෙලා ප්‍රොජෙක්ට් හදලා වැඩසටහන් හදලා පැය ගණන් මේ භාෂාව අනිත් අයට උගන්වන්න මේ ධර්මතා මේ ධර්මකාරණ අනිත් අයට උගන්වන්න ගන්නේ අපිට ඕන නම් මේක වහන්න පුළුවන්. ඒකනේ අපේ ලංකාවේ මේ මන්තර ගුරුකම් වලට උනේ ආයුර්වේදයට උනේ. ඇයි? ගුරු මුෂ්ටි කියන එක හැමෝම තියාගත්තනේ. හැමෝම තම තමන්ගේ ගුරු මුෂ්ටියක් තියාගත්ත. එක එක ගුරු මුෂ්ටි තියාගෙන දැන් වෙනකොට මෙලෝ දෙයක් නේ. පුළුන් කෑල්ලකට ගිනි තියාගන්න බෑ මිනිස්සුන්ට. ඇත්ත කතාව නේද? පුළුන් කෑල්ලකට ගිනි තියාගන්න බෑ. මෙන්න ධර්මතාවල යථාර්ථය. එතකොට තේරෙනවද සීල විසුද්ධි හිර වෙන්න හොඳ නැහැ. අත්තකිල මතානියෝගයේ මේ ගැඹුරු කාරණාවක් කිව්වේ හරිද? ආ මේක ගැඹුරුයි කියන්නේ මේක තේරුම් නොගන්න තාක් ඔබ දෘෂ්ටිවලින්. මෙන්න මේ අන්ත අතහැරලා. හැබැයි ඕවර් යන්නෙත් නේද? ඕවර් ගියොත් කාමසුකල්ලිකාණ යෝගයට වැටෙනවා. ඕවර් යන්න බෑ. එතකොට කාමසුකල්ලිකාණ යෝගයට වැටෙනවා. අපිට තියෙනවා එක ෆ්‍රේම් එකක්. ඒ ෆ්‍රේම් එක ඇතුලේ අපි ජීවත් වීම කියන එක පුරුදු කරගත්තොත් දැන් හිතන්න මගේ රත්තරන් පිංගුතුනි මේ සිවුරනේ. දැන් මේකට අමාරු වෙන මේ පොරවන් ඉන්න මෙහෙන් රෝල් කරලා රෝල් කරලා මේක දාගන්න ඕනේ. සමහරු මේ සිවුර පොරවන දැක්කම කියනවා ආමුදුරනේ මහාන වෙන්න පුළුවන් සිවුර පොරව ගන්න බෑ කියලා. මේ එකක් ගහගෙන ඉන්න ඕනේ. මේක බුරුලුනොත් මුළු සිවුරම ගැලවිලා වැටෙනවා. දැන් මං කල්පනා කරලා මේ ඉතින් කොහොමද එකයි සිවුරේ පාටම ලෝක හැටියට වෙනස් වෙනවා කියලා මේකෙන් සර්ට් එකකුයි කලිස්ම කොයි මහගන්නද? උතුරු සළුවකුත් එක්ක. ලේසියෙන් වැඩි කැමති නේද ධම්මවිජය සයින්හන්සේ පහසුවෙන් බණ කියනවා. ඇයි? අපිට එක සීමාවක් තියෙනවා. ඒ ෆ්‍රේම් එක ඇතුලේ අපි ජීවත් වෙන්නම ඕනේ. ඒ ෆ්‍රේම් එක ඇතුලේ අපි ඉන්නම ඕනේ. ඒ ෆ්‍රේම් එක තමයි අපිව රකින්නේ. සීලය, දූතාංග, චිත්තවිසුද්ධි. මේක තමයි කතාව.
ඔන්න ඔතන්ට එන කෙනා සම්මා ආජීවය කියන එක භාවිතා කරන්න ඕනේ ඔතන්ට මිසක් මේ පුංචි පුංචි කඩවල් ගානේ දොරවල් ගානේ හිර වෙන්න නෙමෙයි අර අන්ත දෙක ප්‍රහාණය වෙන සුවසීම ධර්ම අවබෝධය කරගත හැකි සම්මා සංකප්ප මම මේ කිව්වේ ඒක අවිහිංසා සංකප්ප නෙක්ඛම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප නේ අර ගුණේ ඊළඟට සම්මා වාචා ඒ වචන සම්මා වාචා කියන විදිහට කෙනෙක්ගේ හිත තේරුම් ගන්න ලස්සනම තැන තමයි කට. මොකද හිතේ තියෙනවා කටින් එළියට එනවා. සම්මා වාචා කියන්නේ හිතේ කුණු වෙවි කටින් බොරුවට දැන් සමහරු ඉන්නවා කටින් කොහමද දන්නවද ඉන්නේ? එක පනට පන ඉන්නේ නේ. ලෙව කාගෙන ඉන්නවා කියන්නේ අපි. මේ බදාගෙන තුරුළු වෙලා ආදරෙයි සෙනෙහසයි මේ එන්න ළඟට එන්න අරකද මේකද කින්ද මන්ද කියාගෙන ඉන්නේ. ඇතුළ. ඔකට කියනවා මුඛ පద్ම දලාකාර මේ මේ මූණ නෙළුම් මලක් වගේ කාගෙන්ද මේ ස්ත්‍රී ගැන තමයි මේක කියලා නම් තියෙන්නේ වාචා චන්දන සීතලං සංස්කෘත ගාතාවක් ශ්ලෝකයක් මේක වචන මේ සුදු හඳුන් වගේ කියලා කියනවා වචන සුදු හඳුන් වගේ හැබැයි හදවතේ හලාහල විස කියනවා පැහැදිලිද මම මේ කියන එක හෘදේසු හලාහලං කියනවා මේ හදවතේ හලාහල විස කියනවා එම අමුතු හැකියාවක් තියෙන අයත් ඉන්නවා මේ ලෝකේ. කටින් මූණට එකක් කියලා හිත ඇතුලේ එකක් තියෙන. එහෙම නැතුව හදවත පතුලින් එනවන මේ හැඟීම. අන්න කියන සම්මා වාචා. එතනයි සම්මා වාචා. එතනයි. ତතර සම්මා වාචා කියන්නේ කතා නොකර ඉන්න එක නෙමෙයි. දැන් කෙනෙක් කට හොඳ නැහැ කතා නොකර ඉන්න එක සම්මා වාචා. ඒක දුෂ්ටියක්. ඒක ඒ කාලේ සමාදන් වෙච්ච වෘතයක්. අර ගෝසිංග වනේදී මට මතකයි. එක වස් කාලික හමුදුරවරු කතාවක් ඇති කරගෙන අපි මේ වස් කාලේ කාත් එක්කවත් කතා නොකරමු. හොඳයි නේ. දැන් කොහොමද සුජාත පුත්‍රයාගේ මම නීතියක් දානො මේ වස් කාලේ ස්වාමීන් වහන්සේලා කතා නැහැ. භාවනා විතරයි. හොඳ නැද්ද? හා පදායකේ බලන් දෙපැයි වැල නොකඩියේ නැහැටි. බුදුරණන් වහන්සේ ගාවට යනවා. ස්වාමීනි අපි මේ මාස හතරේ කතා කරන්නේ නැති එක සමාදම් වුණා. බුදුරණන් වහන්සේ මොකද කිව්වේ? මෝග පුරුෂ හිස් පුරුෂය අර මේ මිත්‍යා දෘෂ්ටිකේ සමාදන් වෙන රූත සමාදන් වෙලාද නිවන් දකින්නවද? මීට පස්සේ කිසිම කෙනෙක් කතා නොකරනවයි කියන දෘෂ්ටිය සමාදන් වෙන්න හොඳ නැහැ. වුණත් ආපත්‍ය. හරි. කතා නොකර ඉඳීම නෙමෙයි බුදුදහම. වචනේ සකස් කරගන්න. අන්න හිත සකස් කරාට පස්සේ සබ්බ පාපස් සකරණම් කුසලස්සුප සම්පදා. සචිත්ත පරියෝදපන. තමන්ගේ හිත සකස් කරන එකයි බුදුදහම. ඒක සකස් කරාට පස්සේ වචන පරිස්සම් කරන්න දෙයක් නැහැ. කියවෙන්නේ නරක වචන නෙමෙයි. එහෙම නුනොත් කියවෙන්නේ පිංගතුණි අනිත් අයගේ හිත රිදෙන නරක වචන. ඒක තමන්ගේ හිත ඇතුලේ හිත කුණු කරන ධර්මතාවයක්. පැහැදිලිද? සම්මා සංකප්ප සම්මා වාච සම්මා කම්මන්ත. ඒක තමයි අර කිව්වේ. සම්මා ආජීව සම්මා කම්මන්ත. සම්මා කර්මාන්ත කියන එකට තමයි අර කියන්නේ. සම්මා ආජීවය කියන එකටත් එක එක්තරා ආකාරයකට බලපෑමක් තියෙනවා. සම්මා වායාම. නිවැරදි ව්‍යායාම. නිවැරදි උත්සාහය. ඒකත් වෙනස්. නිවැරදි ව්‍යායාමය කියන තැනදී දැන් අපි ගන්න මේක වීරිය කියලා. අපේ මිනිස්සුන්ට තනියෙන් කුටියක් දුන්නොත් කැලේක එතනදී තමයි යාගේ වීරිය කියන එක අපිට ටක්කෙටම හොයා ගන්න පුළුවන්. ඇයි? එයාගේ අතුලාන්තින් නැගලා එන්න ඕනේ මම මේ ධර්මී සාක්ෂාත් කරනවා. එතකොට කාටත් පේන්න භාවනා කරන අය නෙමේ භික්ෂුව. ඕගොල්ලෝ එනකොට අර චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා වගේ ආ දැන් කට්ටි එනවද හරිද හරිද එහෙනම් ඔන්න එනවනේ ඔන්න හරි එහෙනම් කියලා මට ඔන්න මෙතන පරයන්කයක් බැඳගෙන ඉත හැකිනේ බෙල්ල උලුක් වෙන්නේ නැතුව කෙලින් කරගෙන ඔගොල්ලෝ තියෙන සතුරු අම්මෝ අපි යනකොට ධම්මවිජය ආමඳුර භාවනාවයි කර කර ඉන්න පුදුම භාවනා කිරීලක්නේ කරන්නේ ඒවා මම මෝඩ කතන්දර ඒවා කරා අපි දී කාලේ නා කවුරු හරි බලන් ඉන්නවද කියලා මෙහෙම බලලා ආයස් දෙක වහගන්න සක්මන් කරනවා කරලා දිනවයි ඒකයි කියන්නේ සක්මන් කරනකොට නෑ සක්මන් කරනවා නාවල බලන් ඉන්නවද දන්නේ නෑ කියලා මෙහෙම බලන් ඉන්නවද කියලා බලලා ආයිසක් ඉතින් භාවනානේ මේ කරන්නේ නේ කැලේට ආවට පස්සේ තමයි අවශ්‍යතාවය මතුවෙන්නේ. එතකොට හදවතට එකඟව තමන් භාවනා කරනවා නම් තමන්ට කුටි ඇතුලේ භාවනා කොටේ හරි හදාගෙන විනාඩි 15ක් හරි මානසිකාරය කරන එක තමන්ට. ඒක තමයි යථා. සම්මා වායාම කියන එක ඒක මිසක් බොරුවට දැඟලීමට කියන එකක් නෙමෙයි. පැහැදිලිද? සම්මා සමාධි. සම්මා සමාධිත් ඒ වගේ. ඉතින් සමාධියේ මිච්ඡා සමාධි කියලාත් එකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ හොඳ ෆ්ලූටිස් කෙනෙක් ෆ්ලූට් ගහන කෙනෙක් ඩබල් ජී වගේ ෆ්ලූට් එකක් අරගෙන ඩබල් ජී ෆ්ලූට් එකක් කියන්නේ සාමාන්‍ය මෙච්චර විතර ටිකක් දිග බටන්ලා කරත් ඔය ඒකේ සද්දේ හරිම වි ගහම්බීරයි ඒ වගේ එකකින් මේ
සාමාන්‍යයෙන් ඔය මොකක්hari අපි හිතමුකෝ ওই මියුසික් වල තියෙනවා නේ එක එක බිලාවල් රාගය කමාජ් රාගය කියලා ඒ වගේ එකක් ප්ලේ කරොත් ඒකෙන් ඇත්තටම මේ ඒ ෆ්ලූටිස්ගේ මනසට පුදුම මේ එකඟ භාවයක් එනවා. හැබැයි ඒ එකක භාවය ප්‍රඥාව ගෝචර එකඟ භාවයක් නෙමෙයි. ඒ නිසා ඒකට කියනවා මිච්ඡා සමාධි. මද්ද්‍රව්‍ය පාවිච්චි කරාමත් මිනිසුන්ට පුළුවන් අනිත්‍ය වගේ හිතන්න නැතුව එකම ගැන හිතේ තින් මිච්ඡා සමාධි. සම්මා සමාධි යනු කුසල නිමිත්තක හිත හිර කෙරේ. දැන් මිනිසුන්ට අකුසල සමාධිය කියලා එකකුත් තියෙනවා. කොහමද? ඔෆිස් එකේදී කවුරු හරි බයිනෝ. බැනලා ඔන්න බස් එකට නැගින. දැන් නැගලා මොකද වෙන්නේ? ඔන්න දැන් ෂිෆ්ට් එකේ ඉඳන් ඉද්දී අර බැනුප් එක මතක් වෙන්න ගන්නවා. දැන් අකුසල මානසිකාරයෙන් ගිහලා සමවදිනව නේද අකුසල සමාධියකට. සමහරුන්ට බහින හෝල්ට් එකක් අමතක වෙනවා. එකපාරට ඇස්සර්ල බලද්දි හෝල්ට් එක පහු වෙලා. මොකද? සමහර පහු කරගෙන ගිහිල්ලා කර කිරුලපනින් බයින්නෝනේ පිටකොටුවට ගිහින්. ඇයි? අකුසල සමාධියට සම්බන්ධ. කුසල සමාධිය යනු කුසල නිමිත්තක හිත ඉර කිරීමයි සම්මා සමාධි. දැන් පේනවද? මේ ඔක්කොගෙම ඔබට වෙන්නේ අත්තකිලමතා නියෝගයත් පාගන. කාමසුකල්ලිකා නියෝගයත් පාගන. ඒ දෙකේ මැද හිර වෙනව නෙමෙයි. ඒ දෙකම පාගනවා. ඒ දෙකම පෑගුව තැන ඔබට ඉතුරු වෙන්නේ මධ්‍යම ප්‍රතිපදා. ඔන්න මධ්‍යම ප්‍රතිපදාව සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකට ගෑවෙන තැන. දැන් සමහරු මන් දැකලා දෙනවා ස්වාමීනි මධ්‍යම ප්‍රතිපදාව මධ්‍යම මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් ධම්මං දේශේති. මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ධම්සක් පැවතුම් සූත්‍රයේ මොකද්ද තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. දැන් තේරෙනවද? සම්මා දිට්ඨි යහපත් අවබෝධයේ තියෙනවා. දැන් එහෙම නැත්තම් යහපත් අවබෝධයේ නැති මධ්‍යම ප්‍රතිපදාවකුත් සමහරු මන් දැකලා තියෙන ඔය කියන අන්ත දෙකට වැටුනහම බුදුන්ට මල් පූජා කර කර හිටියයි කියලා නිවන් දකින්නේ. නිවන කියන්නේ ඒකයි. රුවන්වැලි මහසෑය ගාවට ගිහිල්ලා මේ හතර පහ පාරක් වැන්දේ කියලා මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා තියෙනවා. සම්මා සමාධිය සම්මා දිට්ඨියනේ. සම්මා දිට්ඨිය ලෞකික ලෝකෝත්තර කියලා කොටස් දෙකයි. පළවෙනියටම ලෞකික සම්මා දිට්ඨිය ඇති විය යුතුමයි. සමහරු ආනවා කෝ බුදුන්? ඒ වගේ හිතන්න එපා. එතකොට නිවන අතහැරෙනවා. පින්තුනි ලෞකික වශයෙන් කරනකොට මේ වගේ ලිමිට් එකක් අපිට තියෙන්න ඕනේ. ඒ ලෞකික සම්මා දිට්ඨිය අතහැරියොත් එතනත් මධ්‍යම ප්‍රතිපදාව නැහැ. එතනත් අන්ත දෙකෙන් එකකට වැටෙනවා. වැටෙනවමයි. පැහැදිලිද මම මේ කියන එක? එහෙනම් තේරුම් ගන්න පූජාවන් වල ආනිසංස කර්ම විපාක තියෙන බව, කර්ම විපාක පිළිගැනීම, මෞට සැලකීම, පියාට සැලකීමේ ආනිසංස තියෙන බව, බුද්ධ ආදී උතුමන් වහන්සේලා ලෝකේ පහළ වූ බව, නිර්වාණය කියා එකක් තියෙන බව, නිවන් දැකපු රහතන් වහන්සේලා හිටිය බව, ඉන්න බව, මේ වගේ තියෙන අවබෝධය, මේවත් එක්කයි මධ්‍යම ප්‍රතිපදාව කියන එකට. ඒතර අන්තගාමි වෙන්න බෑ, ඒවා නෑ කියන්නත් බෑ. එක්තරා ආකාරයකට ඒවා තියෙනවා කියන්න බෑ කියන කේදි සත්ව පුද්ගල භාවයෙන් තියෙනවා කියන්න බෑ. නිර්වන්වැඩි මහසයි තියෙනවා. එහෙම වුණොත් ඒක ඇතයි කියන දෘෂ්ටියට යනවනේ. ඒක ඇතයි කියන දෘෂ්ටියට යන්න බෑ. ඇත්තට මහසය කියලා පරමාර්ථ ධර්මතාවලින් හැදිච්ච යම් හැඩරුවක් තිබ්බට ඒ පරමාර්ථ ධර්මතාව නිතර වෙනස් වෙනවා. අන්න ඒක පරම උත්තම අයිපරිත වත්තෝ කියලා කියන ස්වභාව ගති ලක්ෂණ වලට. ඒතු රුවන්වැලි මහසෑය තියෙන දූප කලාප ස්ථීරව පවතිනවා කියන එකට නෙමෙයි. පැහැදිලිද? මෙන්න මේ කියන තථාගත ධර්මය හරිම ගැඹුරුයි පිටින්. හිතන්න එපා ලේසියෙන් අහුවෙයි කියලා. මේ වගේ තමයි මිනිස්සු පැටලෙලා. මේ පැටලීම් වලින් ගියනකම් මිනිස්සුන්ට ධර්ම අවබෝධය කියන එක වෙන්නේ නැහැ. තවත් කියන්න ගියොත් බොහොමයක් කරුණු තියෙනවා. හරිද? බොහොමයක් කරුණු. දැන් මිනිස්සු අනිච්ච දුක්ඛ අනාත්ම. ඉතින් සමහරව අහන අනිච්ච කියන්නේ අනිත්‍ය කියන්නේ එකද්ද? මේ පින්තුමේ මේ බක පඬිත කතා වැඩක් නැහෙනේ. බුදුරජාණන් වහන්සේ කියපු අර්ථය ගන්න. අනිච්ච කියන්නේ ස්ථීරව නොපවතින බව. දුක්ඛ කියන්නේ ඒ නිසා ඒව දුක්ඛ ධර්මයන් වලට පවතින බව. අනාත්ම කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයක් නැතයි කියන. මෙච්චරයි. ඉතින් අනිත්‍ය ඕක පැටලෙන්නේ මිනිස්සු අනිත්‍ය කියන එක දන්නව වුණාට අනිත්‍ය ලක්ෂණය කියන එක දන්නේ. දුක කියන එක දන්නව වුණාට දුක්ඛ ලක්ෂණය දන්නේ නැහැ. දැන් අනාත්මයි කියන එක තේරුණාට අනාත්ම ලක්ෂණය දන්නේ නැහැ. උදාහරණයක්. මල පුප්පං මිලායාති යතා ඉදං මේ. ඕක දන්නවනේ මිනිස්සු. පිපෙනවා, පර වෙනවා, ඒකයි ධර්මය. ඒ අනිත්‍ය. ඒ අනිත්‍ය ලක්ෂණය නෙමෙයි. ඒක විතරක් කල්පනා කරලා කෙනෙක්ට නිවන් දකින්න බෑ. පුළුවන් ඉන්ද්‍රිය ධර්ම වැඩිලන. අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඒ මල හැදිලා තියෙන රූප කලාප තියෙනවනේ. ඒ රූප කලාප වල පැවැත්ම පිළිබඳව තියෙන අවබෝධය. දැන් බලන්න ඒ රූප කලාපයක්
හැදිලා තියෙන්නේ රූප සමුට්ඨාන ධර්ම වලින් ඍතුජ ඒව බලපාලා තමයි ගොඩක්. එතකොට මේ රූප කලාපයක ආයුෂ කීයද? චිත්තක්ෂණ 17. එතන මුළු මලේම තියෙන රූප කලාප චිත්තක්ෂණ 17න් 14 මෙහෙම වෙනස් වෙනවනේ. අන්නේ රූප කලාප වල වෙනස් වීම අවබෝධ කර ගැනීමට කියනවා අනිත්‍ය වූ ලක්ෂණය වටහාට. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත මල අනිත්‍යයි. මේ මගේ රූප කලාප ටික චිත්තක්ෂණ 17න් 14 වෙනස් වෙනවා. ධම්මවිජය ස්වාමීන් වහන්සේ අනිත්‍යයි නෙමෙයි. රූප කලාප වෙනස් වෙනවා කියන්නේ අනිත්‍ය ලක්ෂණයයි. ඒ ලක්ෂණයෙන් මා යුක්තයි. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත ධම්මවිජය ස්වාමීන් වහන්සේ අනිත්‍යයිද නැද්ද? අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත ලෝකේ අනිත්‍යයි. සබ්බේ සංඛාර අනිච්චා කියන තැන අපිට අතුලාන්ත අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ඔක්කොම රූප කලාපයෝ චිත්තක්ෂණ 17න් 14 වෙනස් වෙනවා කියලා. ඒ අවබෝධය නැතුව අරකෙන්නේ නැහැ. දුකත් එහෙමයි. නැත්නම් සැපේ කොහොමද දුක්ඛ ලක්ෂණේ තියෙන්නේ? මේ පැණි ටිකක් කනවා. ඒක ඒකේ අවස්ථාවේ ඒක සැපයින් එක්තර ඒකේ කොහොමද දුක්ඛ ලක්ෂණය? පින්වතුනි, මක ලොකු කතාවක් මේක කියන්නේ කියොත් ධර්මදේශනාවට කාලේ නැති වෙනවා. මග්ගමග්ග ඥානදර්ශන විසුද්ධියේදී අපි මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ගැන කතා කරනවා. පුළුවන් නම් පහුගිය කාලේ පෙරව ධර්මදේශනා හොයාගෙන අන්තර්ජාලයේ තියෙන මග්ගමග්ග ඥානදර්ශන විසුද්ධිය පිළිබඳව දේශනාව අහන්න. ඒකේ මම මේ විස්තර වශයෙන් කියලා තියෙන එක්තරා ආකාරයකට කෙටියෙන්. දැන් දීර්ඝ වශයෙන් අපි විස්තර විග්‍රහයන් භාවනා වැඩසටහන් තුළදී කරගෙන යනවා. දුක්ඛ ලක්ෂණය තමයි ඒක හොයන්න විඳපු දුක. ඒක කටට වැටිලා ඒක අනිත්‍ය වෙලා යනකොට තියෙන දුක. අන්න ඒ වගේ දුක්ඛ ලක්ෂණයන් යුක්ත මී පැණි ලොරියක් වුණත් දුකයි පිටුතුනි. සකස් කිරීමේ දුක, සංකත දුක, විපරිණාමයට පත්වෙන විපරිණාම දුක, ඒ ආසාවන් ආවම ගිනි ගන්න සන්තාප දුක, ඒ ඔක්කොගින්ම යුක්ත පීලන දුක. මෙන්න මේ දුක්ඛ ලක්ෂණයෙන් මේ ලෝකේ තියෙන ඕනම සැපක් යුක්තයි. දිව්‍ය ලෝක සැපත් අනිත්‍යයි. එනිසා ඒ සැපත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. බ්‍රහ්ම ලෝකයක් නිත්‍ය නැහැ. බ්‍රහ්ම සැපත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මෙන්න මේක වටහා ගත්තොත් මේ සසරින් ඉදිරියට ඔබට යන්න පුළුවන්. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව ඇත්තරම මම සිද්ධ කරේම මේ බුදුදහම කියන්නේ කොයිතරම් සියුම් එකක්ද, මිනිස්සු කොයිතරම් මේ වගේ පැටලලා ඉන්නවද කියන එක සිහිපත් කරලා දෙන්න. ඉදිරියේදී තවත් මෙවැනි ධර්ම කාරණාවන් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙන්න. අදට ධර්ම දේශනාවෙන් සමු ගන්න. ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා, පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරමින් Neth FM ධර්ම දක්ෂිනාව හරහා ගලාගෙන හැලෙන සදාම් ගංගාවේ තවත් එක් ධර්ම දේශනාවක් විදිහට මේ දේශනාව සිද්ධ කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ කිරින්ද පොල්වැල්ලේ මල්වතුගොඩ දයානි නිවසේ පදිංචිව සිට මේට වසරකට පෙර පරලෝක සැපත් විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති DLS ජයසේකර ආදරණීය පියාණන්ට පින් පැමිණවීමට, එවගේම කඹුරුපිටිය නාරන්දෙනිය ලිඳකරුටුව නිවසේ පදිංචිව සිට මේට දෙවසරකට පෙර මිය පරලොව යන්නට යෙදුණු පාඨශාලාචාර්ය ලලිත් සමරසිංහ මහත්මයාට පින් පැමිණවීමට, අනිකුත් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණවීමත්, දැනට සුජීවත්ව සිටින විශ්‍රාමනත් පාඨශාලාචාර්යනි දයා ජයසේකර ආදරණීය මෑණියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට දීර්ඝායස ප්‍රාර්ථනා කිරීමටත්, අද දින මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන බව, කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා පරලෝක සපත් MDLS ජයසේකර මහතාගේ දූ දරුවන් වන අනෝමා ජයසේකර, ඕස්ට්‍රේලියාවේ සිට සන්ධ්‍යා ජයසේකර, පරලෝක සපත් ලලිත් සමරසිංහ මහත්මයාගේ බිරිඳ, එවැගේම වෛද්‍ය ප්‍රියන්ත ජයසේකර සහ නිසාන්ත ජයසේකර යන ඔවුන්ගේ පවුල්වල සමාජික සමාජිකාවන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, මේ පින්තුන් කවුරුත් කල්පනා කරගන්නට ඕනේ මේ වගේ තුම් ධර්ම දේශනාමය පින්කමක්, ධර්ම දානමය පින්කමකට සහසම්බන්ධ වන්නට අවස්ථාව ලැබෙන්නේ කෙනෙකුට කලාතුරකින්. ඒ කලාතුරකින් ලැබෙන දුර්ලභ වූ ධර්ම ශ්‍රවණමය කුසලය, ධර්ම දානමය කුසලයට හිමිකම් කියන්නට ගෞතම බුද්ධ ශාසනයේ වරම් ලැබීම, අවස්ථාව ලැබීම ඉතාම දුර්ලභ කාරණාවක් ලෙස සලකාගෙන නැවත නැවත මේ කළ පින්කම් පිළිබඳව සතුටු වෙන්නට ඕනේ. ඒ වගේම අද දවසේ මේ දේශනා කළ බුදුදහමේ මූලික හරයන් මේ ආකාරයෙන් තේරුම් ගැනීමට ඔබටත් ලැබිච්ච මේ අවස්ථාව, ඒ වගේම සමාජයට තෙල්ලන කරලා දුන්න මේ අවස්ථාව පිළිබඳව නැවත නැවතම සතුටු වීමෙන් ලබන්නා වූ කුසලය ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීම විශේෂම මේ පින්කමට සහසම්බන්ධ වුණු දායකත්වයෙන් දරපු උදව්පකාර කර සාදු හිතකින් පවා මේ දේශනාව අනුමෝදන් ශ්‍රවණය කළ සියලු දෙනාට ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේම සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික, මානසික, නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා.
පතන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන පතන ආකාරයකින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පෙරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම මේ ප්‍රාර්ථනාවන් වලින් පමණක් ජීවිතේ සීමා කරගන්නේ නැතුව දේශනාවේ සඳහන් කර ආකාරයට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නට අවශ්‍ය කරන ධර්ම කරුණු ඒ ආකාරයෙන් ජීවිතයට එකතු පාදා කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් ලෝකයට ජනිත වූ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ඒ ආකාරයෙන්ම ධාරණය කරගෙන වටහාගෙන නැවත නැවත තම තමන්ට මනසිකාර්ය වන ආකාරයෙන් මනසිකාර්ය කරගෙන බණපදයක් ඇහෙන ඇහෙන වාරයක් පාසාම ඒ ධර්මකාරණා පිළිබඳව මනසිකාර්ය කරමින් උපදින්නා වූ සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් ඉන්ද්‍රිය ධර්මයන් මෝරණය වීම පිණිස සසර දුක් කෙලවර වීම පිණිස ප්‍රඥාවේ අවදි වීම පිණිසම පවතිවා කියලා කවුරුත් ලෝකෝත්තර වශයෙන් අරමුණු කරගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ප්‍රාර්ථනා කරමු නම් සඳහන් කළ නමින් මියගිය සීලෝම ඥාතීන්ට වගේම සංසාර ජීවිතේම අපි ළඟින් ඉඳලා මිය පරලොව යන්නට යෙදුණු යම්කිසි ඥාතියෙක් පින් බලාගෙන ඉන්නවා නම් මේ සීලෝම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා පතන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගෙන පතන ආකාරයෙන් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී ධමක් වේවා. උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් නිවී යන්නට මේ කුසල් පාරමී කරගනිත්වා උතුම් ජයශ්‍රී මහා බෝධියේ රුවන්වැලි මහා සෑය වනසෙනසුන් අරණ්‍ය සේනාසන ග්‍රාමාන්ත විහාරස්ත සේනාසන සියලුම දේවල් දෙවිවරුන් විසින් රකිත්වා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තවත් බොහෝ කාලයක් ලෝකයට හිතසෝ පිණිස ගලා බසිත්වාය සඳහා දෙවියන්ගේ පිහිට රකවරණිය ලැබෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාවන් කියමින්. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.